ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පාදුක්කේ පැවති ජනහමුවකදී පළ කළ අදහස් වෙතයි දැන් අවධානය. මොකද මහින්ද මාත්‍යගේ මරු කතාවක් කියන්නේ. මේ පෙබරවාරි මාසේ 10 වෙනිදා ඒගොල්ලන්ට ඡන්දෙ දුන්නොත් මහින්ද මහත්තයා අගමැති වෙනවා. මේ පළාත් පාලන ඡන්දෙ අගමැති නෑ. අගමැති තෝරන්නේ මහ ඡන්දෙ. මේ පළාත් පාලන ඡන්දෙ තෝරන්නේ කවුද? එක්ක මේ සීතාවක ප්‍රාදේශ සභාවේ සභාපති නැත්තම් අවිස්සාවල නගර සභාවේ නගරාධිපති. ඇයි මේ අගමැතිව තෝරන කතාව කියන්නේ? මං දැක්ක පොස්ටර ගහලා දෙන මහින්ද මහත්තයාගේ ටීම් එක ගමේ ඉන්න අපේක්ෂකයාගේ පොස්ටරේ මුද්දරේ සයිස්. ඒ පොස්ටරේ මහින්ද මහත්තයා පොස්ටරේ පුරවලා. ඇයි මේ? ඇයි අපේක්ෂකයා හැංගිලා? ඇයි හැංගිලා? නේද? සමහර තැන්වල අපේක්ෂකයා ඇත්තෙම නැහැ. මහින්ද මහත්තයා මේ ළඟදී කියනවා අපේක්ෂකයා කවුද කියලා බලන්න එපා දෙන්න. ඇයි? ඇයි? අපේක්ෂකයා තමයි පරණ පාලනය කරපු කණ්ඩායම. හැංගිලාම තමයි ඉන්න ඕන. මොකද අපේ අර ගම්වල කියමනක් තියෙනවා ගමේ වේදා ගාවට ගමේ අය යන්නේ නැහැ කියලා. නේද? ගමේ විදාගෙන ගමේ අය දන්නවා. ඒ වගේ තමයි මේ. මේ ගමේ වේදා. මේ ගමේ වේදාගෙන ගමේ අය දන්නවා. මම කියන්නේ ඇත්තටම මේ සීතාවක ප්‍රාදේශ සභාවේ මහින්ද මහත්තයා සභාපති මහින්ද මහත්තයා සභාපති වෙනවා නම් මේ පෙබරවාරි මාසේ 10 වෙනිදා ඡන්දෙන් අපිත් ඔක්කොම එකතු වෙලා දෙමු. කරදර ඉවරයි මේ සීතාවක පැත්තට වෙලා ඉඳි. මෙද වෙන්නේ නැහනේ. හරි. අගමැති නෙමෙයි සභාපතිවත් වෙන්නේ. ඒ නිසා අහුවෙන්න එපා ඒකට. දෙක කිව්වේ මොකද්ද? රට බෙදෙනවා. නේද? මේ ඡන්දෙ තුමලට දුන්න නැත්නම් රට බෙදුණා පට්ටපල් බොරු. අපි තමුන්ව සහතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සක්‍රීයව දේශපාලන නිරත වෙන තාක් කල් මේ රට බෙදීමට ඉඩ කඩ නොදෙන බව